ආයුබෝවන් ශ්‍රී ලාංකික කතර අපි YouTube WhatsApp Facebook නර්මන මගේ ආදරණීය යාළුවනි ඉතින් අද මම ඔයාලට විශේෂම ප්‍රවෘත්තියක් තමයි ගේන්නේ මේක මේ family visit visa වලට ඉන්න අයට උගත් දෙනෙක් මගෙන් කතා කරලා ආනවා මේ family visit visa අලුත් කරන එක සම්බන්ධව ඉතින් මෙන්න මේමය දැන් තියෙන නීති අනුව family visit visa ඉවර වෙන දිනේට ඔයාලට එනවා මැසේජ් එකක් අලුත් කරනවා නම් ඒ අලුත් කරන මැසේජ් එක ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම මැට්‍රස් 2 එක හරහා ඔයාලට එන මැසේජ් එක ආවේ නැත්නම් එයාලට අලුත් කරන්න බෑ. එයාලා අනිවාර්යයෙන්ම එක්සිට් වෙන්න ඕනේ දිනේට. එහෙම නැත්නම් ඒගොල්ලන්ට දිනකට රියල් 200ක දඩ මුදලක් ගෙවන්න වෙනවා. හැබැයි ඔයාලට පුළුවන් ඒක ඉල්ලීමක් කරලා ඒක තව දවස් 15කට දීර්ඝ කරගන්න. හැබැයි ඒක මේ ඒ ෆැමිලි විසිට් වීසා එකක් ගන්න කාට පුළුවන් ඉල්ලීමක් කරලා ඒක දීර්ඝ කරගන්න දවස් 15කට වගේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ආ යන්න ඕනේ. එහෙම නැති වුණොත් දිනකට රියල් 200ක දඩ මුදලකට යටත් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ ෆැමිලි විසිට් වීසා එකේ ඉන්න කෙනාට වෙන වර්ක් වීසා එකකට මාර්වෙන් අපි උදාහරණයක් වශයෙන් කියමුකෝ හස්බන්ඩ්ගේ වීසා එකට හස්බන්ඩ්ගේ ෆැමිලි විසිට් වීසා එකට යාගේ වයිෆ් ඇවිල්ලා ඉන්නවා කියලා. එහෙමනම් යාව පුළුවන් වෙන ජොබ් වීසා එකකට මාරු කරන්න. එතකොට හස්බන්ඩ්ට පුළුවන් යාට NOC එක දීලා යාට ජොබ් වීසා එකකට මාරු කරගන්න පුළුවන්. එහෙම මාරු කරගත්තොත් යාට ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම යාට ලංකාවට යන්න වෙනවා. එහෙම නොවියොත් දවසකට දිනකට රියල් 200ක දඩයක් ගෙවන්න සිදු වෙනවා. ඒක තමයි දැන් තියෙන අලුත්ම නීතිය කියන එක තමයි කියන්න ඕනේ. මම මේ සම්බන්ධව වීසා කටයුතු සම්බන්ධව වැඩ කරන අයගෙන් මේ ගැන අහලා යාළගෙන් උපදෙස් අරගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මතක තියාගන්න ෆැමිලි විසිට් වීසා ඉන්න අය අනිවාර්යයෙන්ම එයාලා මේ වීසා එක එයාලා ඉවර වෙන දිනේට අනිවාර්යයෙන්ම එයාලා ලංකාවට යන්න ඕනේ. එයාලට මාරු කරන්න MOI එකෙන් ආවනේ. අපි උදාහරණයක් වශයෙන් කියමු පළවෙනි සැරේ නම් ඒගොල්ලන්ට එනවා MOI එකෙන් මැට්‍රස් 2 එකට මැසේජ් එකක් එනවා රිනෝ කරන්න කියලා. එතකොට ඒකට රිනෝ කරන්න පුළුවන්. මේ මැසේජ් එක ආවොත් මේ මැසේජ් එක ආවේ නැහැ කියන්නේ එයාට රිනෝ කරන්න බෑ. ඒක තමයි දැන් තියෙන නීතිය. එහෙම වුණොත් යා අනිවාර්යයෙන්ම ලංකාවට යන්න වෙනවා. එහෙම නැත්නම් අර මං කියපු විදිහට මාරු වෙන්න වෙනවා වර්ක් වීසා එකකට. ඉතින් ඒක ඔයාලා මතක තියාගන්න. අද ඒක තමයි මම ඔයාලට ගෙන ආපු විශේෂ නිවේදනය. මතක ඇතිව ෆැමිලි විසිට් වීසා ඇවිල්ලා ඉන්න අය අනිවාර්යයෙන්ම අප්‍රූවල් එක ගත්තොත් දවස් 15කට දීර්ඝ කරගන්න පුළුවන්. තව දවස් 15කට පුර දීර්ඝ කරගන්න. හැබැයි ඒක අප්‍රූවල් එක ගන්න ඕනේ ඒ වීසා එක ගත එක්කන මැට්‍රස් 2 එක ආවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම යා යන්න වෙනවා. දවසකට රියල් 200ක් දඩ ගෙවන්න වෙනවා නොගින් කතර වල හිටියොත්. ඒක තමයි මම අද ඔයාලට කියනපු විශේෂම නිවේදනය. ඒක මාරු කරගන්න එපා. ප්‍රී වීසා නෙමෙයි මේක මේ ෆැමිලි විසිට් වීසා වලට ඇවිල්ලා ඉන්න අයට තමයි ඒක. ඉතින් ඒකම කියන්න ඕන. උගත් දෙනෙක් මගෙන් තවත් කාරණාවක් ආනවා මේ බිස්නස් විසිට් වීසා වලට ආපු අයට මේ මාරු වෙන්න පුළුවන්ද කියලා. බිස්නස් විසිට් වීසා වලට ආපු අයට මේ මාරු වෙන්න බෑ. මොකද එයාලගේ මෙඩිකල් එක කරන්න අනිවාර්යයෙන්ම ලංකාවට යන්න ඕනේ. ඒවන ජොබ් එකක් වාගෙන එයාලට බිස්නස් විසිට් වීසා ආපු කරාම ලංකාවට යන්න වෙනවා. මේ එයාගේ මොකද මෙඩිකල් වීසා සෙන්ටර් එකේ තියෙන ලංකාවෙන්ද ඒ තමයි මෙඩිකල් පින්කපින් ගන්න හින්දා. ඒකත් මම මේ අමතර දෙයක් මේකට කිව්වේ. මම විශේෂයෙන් ගෙනාවේ අද ෆැමිලි විසිට් වීසා ඉන්න අය මට කීප දෙනෙම කතා කරලා මම ඇහුවා එයාලට මේක අලුත් කරන්න බැරිද කියලා. දැන් අලුත් කරන්න බෑ. එයාලට මැසේජ් එකක් ආවෙ නැත්තම්. ඒ කියන්නේ එයාලගේ ෆැමිලි විසිට් එක ඉවර වෙන දවසට කලින් එයාලට මැසේජ් එකක් එනවා MOI එකෙන් ඒගොල්ලන්ගේ මැට්‍රස් 2 එක හරහා.
රිනෝ කරන්න කියලා. එතකොට රිනෝ කරන්න පුළුවන්. මේ මැසේජ් එක ආවෙ නැත්නම් අනිවාර්යයෙන්ම එයාට ඒ දිනේට යන්න වෙනවා ලංකාවට. එහෙම නැත්නම් අප්‍රූවල් එකක් ගන්න ඕනේ. තව දවස් 15කට අප්‍රූවල් එකක් ගන්න පුළුවන්. ඒක MOI එකකින් ගන්න ඕනේ. මැට්‍රස් 2 කරා. එහෙම හම්බුන් නැත්නම් අනිවාර්යයෙන්ම දිනේට යන්න ඕනේ. නැත්නම් දවසකට රියල් 200ක දඩ මුදල්කට යටත් වෙනවා කියන එකේ තරක් මතක තියාගන්න. එහෙමනම් මේක මම හිතන්නේ වැදගත් වෙන ඇති ශ්‍රී කටාර අපි YouTube ධර්මන මේ කටාර වල ඉන්න ෆැමිලි විසිට් කට්ටියට. එහෙමනම් ඔයාලා මේ වීඩියෝ එක වැදගත් නම් ඔයාලා තවමත් ශ්‍රී ලාංකික කටාර අපි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරලා ඔය bell icon එකට click කරන්න. එතකොට මම සැනකව දෙන මේ වගේ නිවේදන ඔයාලට මම දාපු සැනින්ම නරඹන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ගිහලා ඉන්න සියලු දෙනාටම සුබ දවසක්. Subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, අපි දාන හැම video එකක්ම ඔයාලට බලන්න පුළුවන් bell එකට click කරන්න.